COVID-19 මෙරට තුළ ව්‍යාප්ති ආරම්භ වුණේ මාර්තු 11වනදා සිටයි. ඒ අනුව මේ වන විටම වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 170 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම COVID-19 රෝගය ආසාදිනේ වී මේ වන විට 5 දිනකු මිය ගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම රෝගය ආසාදිත බවට තහවුරු කළ රෝගීන්ගෙන් 29 දිනකු පූර්ණ සුවය ලබා සිය නිවෙස් වෙතට පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ. ඒ අනුව COVID-19 ආසාදිත රෝගීන් 139 දිනකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබනවා. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ එම 132 දෙනා ප්‍රතිකාර ලබන අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශිකයෙකුද වනවා. මෙරට තහවුරු කරන ලද COVID-19 රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 42ක්. පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 27 දෙනෙකු වාර්තා වන අතර 25 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11 දෙනෙකුද, යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7 දෙනෙකුද, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6 දෙනෙකුද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3 දෙනෙකුද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2 දෙනෙකුද වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ. ගාල්ල, කෑගල්ල, මඩකලපුව, බදුල්ල, මාතර යන දිස්ත්‍රික්කවලින් එක් රෝගියෙකු බැගින් වාර්තා වන අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ රෝගීන් ගණන 35ක්. අවසාන වතාවට මියගිය රෝගියා අවුරුදු 43ක පමණ වයස ඇති පුද්ගලෙක්. ඔහු මේ රෝගයට ගොදුරු වෙන අවස්ථාවේදී කිසිම සංකූලතාවයක් හෝ වෙනත් රෝගයකට බෙහෙතක් ලබාගත් කෙනෙක් නෙවෙයි. එනිසා ඔබට දැනෙනවා ඇති, ඔබට තේරෙනවා ඇති මේ රෝගයේ තියෙන ප්‍රබලත්වය. මේ රෝගය ලංකාව පුරාම ව්‍යාප්ත වුණාට පස්සේ එය මැඩලීමට කටයුතු කරනවාට වඩා ව්‍යාප්ත වීම වැළැක්වීමටයි රජය කටයුතු කරගෙන යන්නේ. ගල්කිස්ස ප්‍රදේශයෙන් සොයාගත් COVID-19 වෛරසයේ ආසාදිත වූ පුද්ගලයා සමීපව ආශ්‍රය කරන ලද පුද්ගලයන් 37 දෙනෙකු රත්මලාන ප්‍රදේශයෙන්ද, ඒ වගේම තවත් 21 දෙනෙකු ඔරුගඩවත්ත ප්‍රදේශයෙන්ද, මෙසේ ආසාදනයට ලක් වූ අයවලුන්, ඇසුරු කරපු අයවලුන්, සමීපයෙන් ඇසුරු කරපු අයවලුන් මේ ආකාරයෙන් පූනානි දක්වා රැගෙන යැවීමට මේ වනට කටයුතු කර තිබෙනවා. කරාපිටිය ප්‍රදේශයෙන් සොයාගත් මීට ඉස්සෙල්ලා නිරෝධාන මධ්‍යස්ථානයක දින 14ක නිරෝධාන කටයුතුවල නියැලී සිටපු පුද්ගලයෙක් එම නිරෝධායන දින 14 නික්ම ගියන් පස්සේ දින 14ක් සුව නිරෝධානයක ඉන්න නැතුව දින 7ක් ඇතුළත ඔහුට නැවත වතාවක් කොවිඩ් ආසාදනය වී ඇති බැවින්ද ඔහු ඇසුරු කරපු පුද්ගලයන් 8 දෙනෙකු සහ තවත් අකුරැස ප්‍රදේශයෙන් තවත් 9 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 1000 දෙනෙකු දියතලාව නිරෝධාන මධ්‍යස්ථානය වත යොමු කිරීමට අද දිනේ කටයුතු කර ලබලා තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයේ ආසාදනය වූ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට සහාය වීම සඳහා රොබෝ තාක්ෂණය වැලිකන්ද මූලික රෝහලට ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. මේ සඳහා දායකත්වය ලබා දී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්.